අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳුරුවන් ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත ලොව පුරා කොරෝනා මරණ 88,000 ඉක්මවයි ආසාදිතයන් සංඛ්‍යාවත් 115,000 ඉක්මවයි ලාංකිකයන්ට මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටත් රජයෙන් සහන රැසක් සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් අද ගාල්ලට පැය 8ක කාලයකට අද දිවයින පුරා ඖෂධ හල් විවෘතව තිබේ දිස්ත්‍රික්ක 19 කැන්දරි නීතිය ලිහිල් කිරීමත් සමග ජනතාව නගර වෙත නව කොරෝනා වෛරසය දේශපාලනීකරණය නොකරන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව මෙවන විට 115,000 ඉක්මවා තිබෙනවා. ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 88,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනයේ වී ජීවිතක්ෂයට පත් වූ 7 වෙනි පුද්ගලයා ඊයේ IDH රෝහලෙන් වාර්තා වුණා. නව කොරෝනා වෛරසය මෙරට තියාසාදනය වී ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව මෙවැනි විට 7 දක්වා හෙළකොස් තිබෙනවා. ඒ ජාතික බෝවන රෝග විද්‍යාතිනේ ප්‍රතිකාර ලැබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වීමත් සමගයි. ජර්මනියේ සංචාරක නිරතව සිට යළි දිවයිනට පැමිණි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂත්ව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. ඒ දිනේදී වෛරසය සදනී වූ පුත්කලින් සිව දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙවැනි විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගියා. වෛරසය සදනී වූ පුත්කලින් 44 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගවල ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 138ක්. අද වන විට ලොව COVID-19 ආසාදිත සංඛ්‍යාව 115,000 ඉක්මවා කුස් තිබෙනවා. මෙවන විට ලොව COVID-19 ආසාදිත සංඛ්‍යාව 1,118,220ක් ලෙසයි වාර්තා වන්නේ. ලොව පුරා පුත්කලින් 88,476 දෙනෙකුට මෙම වෛරසය හේතුවෙන් දිවි අහිමි වී තිබෙනවා. COVID-19 වෛරසය හේතුවෙන් ඇමරිකාවෙන් මරණ 14,831ක් මෙවන විට වාර්තා වෙනවා. මෙවන විට එරටින් වාර්තා වන COVID-19 රෝගීන් සංඛ්‍යාව 435,501 බවා තිබෙනවා. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන්. ඇමරිකාවෙන් අනතුරුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ස්පාඤ්ඤ වාර්තා වනවා. පුත්කලින් 1,048,220 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර පුත්කලින් 14,792 දෙනෙකු වෛරසය ආසාදනය වීම හේතුවෙන් එරට ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඉතාලියේ පුත්කලින් 1,039,422 දෙනෙකුට මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර ඉතාලියේ පුත්කලින් 10,669 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ක්‍රමාත්‍ය බොරිස් ජොන්සන් තවමත් දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලබනවා. ප්‍රතිකාර ලබන ඔහුගේ තත්වය යහපත් අතට හැරමින් පවතින බව බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. විවිධ රටවල ගුවන්තොට පොළවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ ආර්ථික අපහසුතා ඇති ශ්‍රී ලාංකිකයන්ට සහ විරිස්ගත පුද්ගලයින්ට සහන ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් බදු බලපෑම් වලින් තොරව විදේශවල තිබෙන රඳවා තබාගෙන තිබෙන මුදල් සහ තමන් සතුව තියෙන අතිරික්ත මුදල් ශ්‍රී ලංකාවේ විශේෂිත ගිණුමක තැන්පත් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දෙන ගැසට් නිවේදනයක් අද දිනේදී නිකුත් වෙනවා.
අතිරේකව දිරිගැන්වීමේ පොලිය ප්‍රමාණයක් ගෙවනවා 102ක පොලියක්. එනිසා මේ ඉතා වාසිදායක තැන්පතු වර්ගයක් බවට විදේශිකයන්ට පත් වෙනවා. ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ වෙනත් විදේශිකයන්ට විශේෂ වාසිදායක තැන්පතු ගිණුමක් පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් වෙනවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා අතරමැදි භාණ්ඩ නැත්තම් අමුද්‍රව්‍ය යනාදී හැර සුඛෝපභෝගී භාණ්ඩ සහ රටට අවශ්‍ය නොවන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම සීමා කරලා තියෙනවා. තානම් කිරීමක් නෙමෙයි, සමහර භාණ්ඩ තානම් කරලා තියෙනවා. සමස්තයක් හැටියට 154ක පවුල් ප්‍රමාණයකට රජය මගින් මේ සිංහල අවුරුද්දට පෙර ආතුව ලබා දිය යුතු විශ්‍රාම වැටුප්, රාජ්‍ය සේවක වැටුප් වගේම අනෙකුත් ආධාර ලබා දීලා තිබෙනවා. මෙම පවුල් 154ට අමතරව වර්තමාන තත්ත්වය හමුවේ අපහසුතාවයට පත්වේ සිටින තමුන්ගේ ස්වයන් රැකියා ඇතුළු විවිධ කටයුතු වලින් ජීවිකාව කරගෙන ගියපු තවත් පවුල් ලක්ෂ ගණනක් පිළිබඳව රජය අවධානය යොමු කරලා තිබෙනවා. අවම වශයෙන් පවුල් ලක්ෂ 10ක් ආවරණය වී ක්‍රමවේදයේ යටතේ අදාළ ලේකන ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා දිස්ත්‍රික් ලේකම් තුමන්ලාට ලැබුණු පසුව රජය මගින් එම ප්‍රතිපාදනත් රුපියල් 5000ක මුදලක් එම පවුල් වෙනුවෙනුත් ලබා දීමටත් රජය මේ වන විට කටයුතු සිදු කරමින් පවතිනවා. දැනට විවිධ රටවල ගුවන් තොටුපළවල සිර වී සිටින ශ්‍රී ලාංකික 33 දෙනෙකු අංකාවට ගෙන්වා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක් කරන්නටත් රජය කටයුතු කරන බව අපි ප්‍රකාශ කර සිටිනවා. 5000 දෙනෙක් ගෙවලා තියෙනවා. තවමත් ඉන්නවා ඇමතුමා 15000ක් විතර ප්‍රමාණයක්. ඒගොල්ලන්ට කවුරුවත් ගිහිල්ලා නැහැ රජයේ නිලධාරියෙක්. ඒක පස්සේ තියෙන ඇමතුමා. දැන් මේගොල්ලෝ මේ ෆැමිලිස් ගැන බලලා මොකක් කරේ සහනයක් සපයන්න පුළුවන්. මේ ප්‍රතිලාභ ලබා දුන් 54 ලක්ෂයට අතිරේකව සත්‍ය වශයෙන්ම පිටක් පිළිසරණක් ලැබිය යුතු හඬක් නගන්ට බැරි යම් කිසි පිරිසක් සිටින්නට පුළුවන් ඔබ කියන ආකාරයට. ඒ අයට කැබිනට් මණ්ඩලයේ උපදෙස් දුන්නා බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ කාර්ය සාධක බලකායට එකී තොරතුරු ලබා දෙන ලෙස ඒ ප්‍රදේශයේ සිටින ප්‍රාදේශීය ලේකම්වරය විසින් ඒ පළාතේ දිසාපතිවරයා තරහ මෙවැනි ප්‍රතිලාභයක් සත්‍ය වශයෙන් ලැබිය යුතු හේත් නොලැබුණු පිරිසක් ඉන්නවනම් ඒ සඳහා අර කමිටුව විසින් නිර්දේශ ලබාගෙන ඉතාම කෙටි කාලයක් තුළදී ලැබෙන්නට සලස්සනවා. එමතුමා දැනට බැංකු සහ මුල්්‍ය ආයතන වලින් ණය මුදල් අය කර ගැනීම සිදු වෙනවා. ඒට හේතු වෙලා තියෙන්නේ මුල්්‍ය ආයතන වලින් ලිඛිත ඉල්ලීමක් ඉල්ලනවා මෙම ණයගත් පුද්ගලයන්ගේ. මේකට පොදු නිර්ණායකයක් ගේන්න බැයිද? මෙම කාල සීමාවට මෙම ලිඛිත ඉල්ලීම නැතුව තාවකාලික අත්හිටවන්න හරි ගෙවන්න පුළුවන් අයට ගෙවාගෙන යන්න හැකියාව දෙන්න හරි මේක ලොකුම ගැටලුවක් වෙලා තියෙන්නේ. පුළුවන් කමක් තියෙන සියලු දෙනා ගෙවිය යුතු අතර එසේ ගෙවන්න බැරි නොහැකි අය වෙනුවෙන් තමයි රජයේ සාහනය සලසලා තියෙන වැටුප් පොලින් මේ අප්‍රේල් මැයි මාසවල වැටුප් පොලින් අඩු කරන ණය වාරික ගෙවීම් ඒ වැටුපෙන් කපා හැරීම නොකරන ලෙසට රජයේ විධාන කරලා තියෙන සමහර ආයතන විසින් අප්‍රේල් මාසේ වැටුපෙනුත් කපලා එහෙම කරලා තියෙනවා නම් අපි කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා ඒ වාසිය ඊළඟ මාසයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ ගැන අපි සොයා බලනවා. ඔබ කියපු යෝජනාවත් අපි ඉදිරිපත් කරනවා. මේ මූල්‍යාංශයේ මුදල් අමාත්‍යාංශයේ වෙතට මේ මාර්තු මාසේ 23 වෙනිදා වෙනකොට වැටුප් ගෙවලා ඉවරයි. මාර්තු මාසේ 24 වෙනිදා තමයි මේ ගැසට් නිවේදනය නිකුත් වුනේ. ඊට පස්සේ එන කාලවලට වැටුපෙන් නොකපන ලෙස අපි ඒ අදාළ ගිණුම්කරණය හා සම්බන්ධ නිලධාරීන්ට දැනුම් දෙන්න කැමැතියි. මොකද ඒ තමයි රජයේ රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවටපත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලෙන්ගතුකම ඩයලොග් සමගත් ඇල්බඳ ගනිමින් පස්වන දිනය අද ගාල් නගරයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. සියත සමග ඩයලොග් අත්වැල් බඳ ගනිමින් දිවයින පුරා සිදු කරනු ලබන උතුම් සමාජ සත්කාරයේ සිව්වන දිනය ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර මෝතර ලුණුපොකුණ ශාන්ත ඇන්ඩ්‍රූ දේවස්ථානයේට අත්‍යවශ්‍ය වීදි ආහාර ද්‍රව්‍ය බහන දීම සිදු කෙරුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශමල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක මොහොතකදී සියලු දෙනාම ලෝකවාසීන් හැටියටත් රටක් හැටියටත් අසරණ වෙලා ඉන්න මොහොතක මේ මිනිස්සුන්ගේ දුකට වේදනාවට සංවේදී වෙන්න සියත ටීවී ආයතනයත් ඩයලොග් ආයතනයත් දරන්නව මේ ප්‍රයත්නයේ ඇත්තරම ප්‍රශංසාත්මකයි. ඉන්නතුරුව සියත ලෙන්ගතුකම ඩයලොග් සමග එක්ව මෙම උදාර කර්තව්‍ය සිදු කිරීම සඳහා පැමිණියේ මෝතර ශාන්ත ජේම්ස් දේවස්ථානයටයි.
Voice of Asia මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාර්යපරිම මහතා, Voice of Asia මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරි අජස් සෆික් මහතා සහ Voice of Asia මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ශමා ප්‍රනාන්දු මහතා එහිදී අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සමත් කුරේරා පියතුමා වෙත බහර දෙනු ලැබුවා. රටක් ලෙස මිනිසුන් අසරණ වෙලා ඉන්න මේ මොහොතේදී තමන්ගේ දිනිතා දෛනික කටයුතු කරගන්නට යම්කිසි මුදලක් හොයාගන්නට බැරිව අසරණ වෙලා ඉන්න මේ මොහොතේදී සියතේ ආයතනය ඩයලොග් සා සමග එකට එකතු වී කරන මේ යහපත් කාර්යය වෙනුවෙන් මේ සංසේක පියතුමා හැටියට මගේ ස්තුතිය මේ මොහොතේ පිරිනමනවා. මේ සත්කාරය කරගන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් රැකවරණයත් දේවාරක්ෂාවත් මා ප්‍රාර්ථනා කරනවා. එසේම මෝදර මට්ටක්කුලිය ශාන්ත ජෝන් දේවස්ථානයේද අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බහර දීම සිදු කිරීමේ Voice of Asia මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන්. සිත ටීවී සහ ඩයලොග් ආයතනය මගින් ඒකාබද්ධ වී කරන්නා වූ මේ දායකත්වය ඉතාගේ කොට සලකනවා මේ විපත් අවස්ථාවේ. තව තවත් මෙවැනි සේවාවන් කරන්නට ඒ සියලු දෙනාට ධෛර්යය හා දිවෙන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සෙනගගේ ඉදුක වේදනාව බලලා මේ මොහොතේ එයාට යම් ආකාරයක දායකත්වයක් ලබා දෙන්නට පැමිණීම ගැන. අපේම ශ්‍රී ලාංකික ජනතාව මහත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටින මේ මොහොතේදී සියත ලිංගතුකම ඩයලොග් සමග අත්වැල් බඳ ගනිමින් සිදු කරනු ලබන මෙම සත්කාරයේ ඊයේ දින අවසන් කේන්ද්‍රස්ථානය වූයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයයි. එහිදී Voice of Asia මාධ්‍ය ජාලයේ උපදේශිකා ප්‍රවීණ ලිලී සංගීතා වීරරත්න මහත්මිය, Voice of Asia මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා ප්‍රියංකා කිරියාරච්චි මහත්මිය සහ මර්සි කාර්යපරිම මහත්මිය අත්‍යවශ්‍ය වීදි ආහාර ද්‍රව්‍ය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට බහර දීම සිදු කරනු ලැබුවා. අපේ විහාරස්ථානයේ ආසන්නයේම තමයි සියත ආයතනය තියෙන්නේ. අපේ විහාරස්ථානයේ දායකයෝ හැටියට තමයි ක්‍රියා කරන්නේ. අපේ විහාරස්ථානයේ මගින් පාලනය වෙන අනාථ දරුවෝ අනිත් අයගේ අවධානයට ලක් විය යුතු වීදි දරුවන් ඒ වගේම වැඩිහිටි නිවාස කිහිපයක් තියෙනවා. ඒ නිවාසවලටත් ඒ වගේම පොදුවේ අවශ්‍ය කරන අය අපෙන් ඉල්ලීම් කරනවා. ඒ අයටත් ඒ බඩු බාහිර ආදිය අපි ප්‍රදා දීමට කටයුතු කරනවා. සියත ආයතනයට වගේම ඩයලොග් ආයතනයටත් අපි පුණ්‍යානුමෝදන් කරන්න සතුටුයි. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක සහ රත්නපුර, පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිලි නීතිය අද උදෑසන 6ට තාවකාලිකව ලිහිල් කෙරුණා. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ලිහිල් කෙරුණා. එම දිස්ත්‍රික්කවලට අද සවස 4 සිට ඇඳිරි නීතිය යළි පනවනු ලබන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග එම ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නගර වෙත පැමිණෙනු දක්නට ලැබුණා. සෞඛ්‍යංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සහ ඒවා පිළි නොපදිමින්ද ජනතාව එක් රැස් වී සිටිනු දැකගත හැකි වුණා. ඇත්තට මේ
මේ අතර දිවයින පුරා පිහිටි ඖෂධ සැල් අද දින විවෘත වීමත් සමග ඖෂධ මිලදී ගැනීම සඳහා ඔසු සැල් අසල දිගු පොලිම් දක්නට ලැබුණා. මේ අතර අද පස්වරු හතරේ සිට යළි පණවනු ලබන ඇඳිරි නීතිය එළඹෙන 14 වන අඟහරුවාදා උදැසන 6ට ඉවත්කොට එදිනම සවස 4 සිට නැවත ක්‍රියාත්මක වනු ඇති. අද පෙරවරු 6ට දිස්ත්‍රික්ක 19කට පණවා තිබූ ඇඳිරි නීතිය తాවකාලිකව ඉවත් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යොහුසුලුව නගර කරා පැමිණෙන බවයි එහි සිටින අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. අප මේ මොහොතේ සූදානම් ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග කුරුණෑගල ප්‍රදේශයේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. අපි දැන් සූදානම් එහි සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු ෆසල්ව සජීව ලෙස සම්බන්ධ කරගන්නට. ෆසල්, අපි කැමති දැනගන්නට මේ මොහොතේ කුරුණෑගල නගරයේ පවතින නවතම තත්ත්වය පිළිබඳව. ඔව් රසික, මම මේ මොහොතේ රැඳී සිටින්නේ කුරුණෑගල නගරයේ. ජනශුන්‍ය පසුගිය දිනවල ජනශුන්‍යයක් නගරයක් වූ කුරුණෑගල නගරය අද දින අලුයම 6ට ඉවත් කළ ඇඳිරි නීති හේතුවෙන් ජනයා අද විට අඳ වෙන විට කඩසප්පු කරා පැමිණෙන ආකාරය අපි දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම රජය විසින් දුන් නියෝගය අනුව මීටරයක් දුරින් ජනතාව ඉන්නවා අපිට දැක ගන්නට පුළුවන්. වෙනදාට සාපේක්ෂව අද දින කුරුණෑගල නගරයේ ජනතාව ඉතා අඩුවෙන් තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. මොන හේතුවකුඩද කියන්න තේරෙන්නේ නැහැ. ඔසුසල් කරා සහ සුපර් මාකට් කරා පමණක් ජනතාව ඇදීන ආකාරය අපිට දැක ගන්නට තියෙනවා. මම සියත රූපවාහිනිය වෙනුවෙන් ෆසල් කුරුණෑගල නගරයේ සිට. ස්තුතියි ෆසල් තොරතුරු ගෙනාවාට. අපි දැන් සූදානම් වන්නේ දඹුල්ල ප්‍රදේශයට යන්නට. දඹුල්ල ප්‍රදේශයේ රැඳී සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු චමින්ද. චමින්ද, අපි දැනගන්න කැමති දඹුල්ල ප්‍රදේශයේදී මේ වන විට පවතින නවතම තත්ත්වය පිළිබඳව. ඔව් රසික, දිවයිනේ අනෙක් ප්‍රදේශ මෙන්ම දඹුල්ල නගරයත් ඉතාම කාර්ය බහුලයි. ඊට හේතුව තමයි දින ගණනාවක් නිවෙස්වල විවේකීව සිටි ජනතාව තම අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාම සඳහා දඹුල්ල නගරයට පැමිණෙමින් තිබෙනවා. ඒ වගේම ඖෂධ වෙළඳසල්, කුසි රසායන වෙළඳසල් ඉස්සරහා දිගු පොලින් තාමත් දක්නට ලැබෙනවා. අද උදෑසන කාලයේ වැඩි වශයෙන් ජනතාව මෙම නගරයට පැමිණුණද දැන් දැන් අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම රසික සතුටින් වුවද කිය යුතු කාරණාවක් තිබෙනවා. රජයේ ජනතාවට දුන් නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් දිගු පොලින් වල ජනතාව රැඳෙනු අපට දැක ගන්නට හැකි වුණා. මම සියත ටීවී ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් චමින්ද කුමාර නවරත්න දඹුල්ල නගර මැදියේ සිට. ස්තුතියි තමින් චමින්ද තොරතුරු ගෙනාවාට. COVID-19 වෛරසයේ ආසාදනය වී ඊයේ දින ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ දේහය පිළිබඳව ආදාහන කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට පුද්ගලින් 7 දිනක මෙවන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පසුවරුවේදී කොරෝනා ආසාදිත 7 වන මරණය වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ පිරිමි පුද්ගලයෙක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා සඳහන් කළේ. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙක් බවටද තොරතුරු වාර්තා වුණා. එම පුද්ගලයාගේ දේහය අද දිනේදී COVID-19 වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකුගේ මලසිරුරක් ආදාහනය කරන ක්‍රම අනුගමනය කරමින් ආදාහනය කිරීමේ කටයුතු සිදු කෙරුණා. COVID-19 සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පත් ශේෂය ඊයේ දින අවසන් වන විට රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබෙනවා.
COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ඊයේ දිනට තැන්පත් ශිෂ්‍ය මිලියන 514 ඉක්මවා ගොස් තිබූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඊයේ දිනට පමණක් රුපියල් මිලියන 97ක පරිත්‍යාග මෙම සංරක්ෂණ අරමුදල සඳහා ලැබී තිබුණා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා තම අමාත්‍යංශයට ඇති ආයතන ලබා දුන් රුපියල් මිලියන 29.5ක් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග කළ රුපියල් මිලියන 2.8ක් සහ අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයට අයත් අප්‍රේල් මස වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගනු ලැබුවා. එමෙන්ම ජුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් රුපියල් මිලියන 10ක් COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල වෙත ලබා දීමට ඊයේ දින කටයුතු කළා. එම අවස්ථාවට ජුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා බැංකු ආයතන ශාඛාවේ අංක 85737373 දරන විශේෂ ගිණුමට තවදුරටත් පරිත්‍යාග පෙරකිරීමට අවස්ථාව හිමි වෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල පිළිබඳව වැඩිදුර තොරතුරු 01112 35 44 79 01112 35 43 54 ඔස්සේ ඔබට ලබා ගත හැකියි. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.